ෝන් කියල පිළිගන්නවාලා හැමෝම අපි වටපිට රිියස් ියෝබ් චනල්ලකට. අදිවාට අරගෙනාව දෙදස් පහළවරුද්ධි නිකුත්තුනු ද විසිට් කියන ලස්සන මලස්සන මූීක ගැ. එනම් වැඩිකතා නැතුව අපි කෙලින්ම්ම කතාවට යමු. ලොරේටෝ කියලා කියන්නේ දෙදරු මක් ොරේඩෝට ටයිල සබ් එක කියල ළමයි දෙන්නෙක්කින්නවා. ඉතින් දවසක් ලොරේටෝයාගේ අතීත කතාව ටයිල සබ එකකා දෙන්නට කියන්න පටන් ගන්නවා. ලොරේටෝ යාගේ දෙමපියොත් එක් රන්ඩ වෙලා යටයි සෞුදු දහනමයක් විතර වෙනකොටම ගෙදරින් එලිය ිල්ල යවා. එතනින් පස්සෙ කිසිම දස ලෝේටෝ ආ පහෝොයාගේ ගෙදරට කිල්ලනෑ ඒවගේ මවුරුදු පහලෝක ඉදිදරකායක් ගතවෙලා ගිල්ල තිබත් මේනකං ලොරේටෝ යාගේ දෙමාපිියොත් එක් නැතවතාවක් කතාගල්ලත් නැහ. එවුණට ලොේටෝ ඉන්ටර්නේ එකින් ඒයාගේ අම්මවයිතාත්තවයි හොයාගෙන එයාල දෙන්න ලඟට ලොරේටෝගේ ළමයි දෙන්නනව සතියක නිවාඩුවකටයවන්න ීරණ කරනවා. මේල් ලරේටෝග අමයිතාත්තයි මේ වෙනකොට කවන්සිලල්ින් වෙබ්සයිට් එකක් කරෙන යනවා. එන්සාම බෙකා ගොඩක් කැමති වෙනවා. ඇෑගේ ආච්චියි එක්ක සතියක නිවාඩුවක් ගත කරලා ඒදේවල් වීඩියෝ කරලා? ින් පුංචි චිත්‍රපටිය හදන්න. ඒ ආසාව නිසාම තමයි බෙකා ොරේටෝගෙන් අතිීතේ ගැන හන්නේ. කොහොමයි ලොරේටොත් ලමයි දෙන්නව මේ ගමනයවන්න ගොඩක් ඇැමති වෙන. ඊට පස්සල් ලොරේටෝ බෙකායි ටයිලවයි දෙන්නවම නිවාඩුව ගත කරන්න අච්චිලා ගෙතරයන්න ඉස්ටේෂන් එකට කිල්ල මේ දෙන්නටම සමුදෙනවා ඉතින් මෙතනිින්ම බකාගේ වීඩියෝ කිරිල්ලත් ආරම්භ කරනවා. පෝච්චේ ගමන් කරන්න පටන්ගන්න මේ දෙන්න යන ගමනුත් හැම දෙයක්ම වීඩිය කරනවා. කොහොමුණත් බෙකාසා ටයිල දෙන්නම කවදාවත් ඇයාගේ ආච්චිවයි සියවයි දැකලා තිබෙන. ඒනිසාම මේ දෙන්න යාගේ ආ්චිවයි සියවයි බලන්න යන්න ගොඩක්ම ආසාාවෙන්. ඒවගේ ගොඩක් සතුටේ ඉතින් මේදන්න ට්‍රේෙන් එකෙන් ගිහිල්ල බහිද්දි මේ දෙන්නවා පිළිගන්න මෙයාගේ ආචි. රේල්වෙස්ටේෂන්න එකට ඇවිල්ලා න්නවා. ඒ දෙන්නත් මේ බෙකාවයි ටයිලවයි දැක්කම ගොඩක් සතුට වෙනවා මේ අච්චකි නම තමයි මරිය. ඒවගේම සියග නම තමයි ප්‍රෙඩි. ඊට පස්සේ මේ දෙන්නවත් CRචි එයාලගේ ෙදරටක්කරෙන යනවා තින් මේ ගෙදර යෙන්න ටිකක් පාලු පැත්ත යෙන පාලු ගොයි පලක. ඉතින් මේ ගෙදරටයනකොට ලොරේටෝ පොඩි කාලෙ සෙල්ලම් කරපු ඔන්චෙල්ලාවක් මිදල තියෙනවා. එකක මේ හැම දෙයක්ම වීඩියෝ කන්න මන්ගේ ඇතුල්ට යනවා ඊට පස්සෙ මේ දෙන්නම් මෙච්චර කාලයක් ආච්චි එක් කතා කරගන්න බැරිවුණ එකට හරියන්න ආචි එක් ගොඩක් දේවල් කතාකරඉන්නවා ඊට පස්සේ මේදන්නට ලැහැස්ති කරලා තියෙන රූම් එක තමයි මේදන්න ඇන්නේ. ඒ රූම් එක තමයි ලොරේටෝ මේ ගෙර ජීවත්වුණු කාලේ එයා හිට රූම් එක ඉතින් මේදන්න රූම් එක ගයාාට පසෙ. ල්ල කියනවා බේ මටෙක් ගොඩක් අපිට සිදු වෙලා තිෙන්නේ එන්සා වැරදිලාවත් බේස්මටකට යන්න බා කියලා ඊට පස්සේ මේ දෙන්න අරගෙනාපු ඇඳම්හම රූම් එක අහුර ගන්නවා ඒකින් පස්සේ මේ දෙන්න ලප්ටොප්ෙන් අම්මට ඉස්කයිප් කෝල්ලක් කරගෙන කතා කරනවා ලොේටොත්තෙන් ප්ලෑන් කරගෙනන්නේ ඒගේ බොයි ෆ්‍රරන්්ඩක් පුංචි ට්‍රිප් එකක් කියන්න. මෙහම දෙන්නන අම්ම එක් කතා කල්ල ඒවරුන් හම ටයිල්ල කැමරවත්තරගෙන කිල්ල ගේ වට වීඩියෝ කරන්න පටන් ගන්නවා. එතකොට අහම්බෙන් වගේ ටයිල දකිවා සිය දුර තියෙන මඩුවක් ඇතුල්ට යනවා. එන්සා ටයිල ගෙදරරිං එලියටවෙල්ලා ඒ මඩු පේනමානයටම යනවා. එතකොට සිය නැවතවතාවක් මඩුවෙන් එලියට එයනවා. ඒවෙලාවේ හායිසය කියලා ටයිල සියයට කතාගලත් සිය එක ගණගන්නවත්නතුව ටයිල දිහා බලලා එතිනින් පිට වෙලා යනවා තයිට පුංචි ආසාවක් එෙනවා සිය මේ අඩු ඇතුළට කිහිල්ලා මොනවද කරන්න කියලා බල එන්න ගොහොමරි රෑවෙලා රූම් එකට වෙලා මේ දෙන්නඉ්දි එකකා උදේන්දන්ගත්ත වීඩියෝස් ටික බලන්න පටන් ගන්නවා මෙහෙමිද යාලක සිය රූම් එකට එනවා. සිය මේ දෙන්නට කියනවා ස.චි වයස නිසාම රෑ නමේ වෙද්දි නිදාගන්න යනවා කියලා එන්සා මේ දෙන්නටත් කලින්ම නිදාගන්න කියලා කියනවා ඉති නේනිසා මේ දෙන්නත් නිදාගන්න යනවා. වීඩියෝස් බලබලන්නගම එකකාට ආච්චිහදපු බිස්කට් කන්නක් තෝන වෙනවා. එවනට දැන් වෙලාව නමය අයිතිහත් පවවෙලා නිසා ආර්්චිසියයි හොඳටම නිදිය ඇති කියලා හිතලා, ටයිල බෙකාට කියනෝ නිදාගන්න කියලා.බෙකා නිදාගන්න ගියත් බෙකාට තියෙන ආසාවනිසාම නින් දෙයන්න නෑ. එන්සා බෙකා දහයගානකට අපපහු නැගටලාආච්චේ හදපු බිස්කට් කන්න වීඩියෝ කැමරාවත් ඔන් කරගෙනම රූම් එකෙන් එලියට යන්න යනවා. ෙකා මෙහෙම පහලට යන්නයක් දිීම බෙකා දකිනෙනවා අච්චි පහල වමනනි දදා ඉන්නවා එන්සා බකා ඉක්මනටම අපහු එයාලගේ රූම් එකටම යනවා ගිහිල්ල ටයිලටත් එකකාකේ නවා එයාලගේ ආච්චයට ලෙඩ හැදිල වගේ කියලා හොහොමුණනත් ඊළං දවසදේ ටයිලා අච්චේක කෑම එකකායි න්නවා බකා යනවා දරපලපල ඉන්න සීියළඟට එදා රෑ ෙකා දැක්කදනිසාම බෙකා සීයගෙන් හනවා ආච්චි ෙඩවෙලා දින්න කියලා එතකොට සිය කියෙනවා ආචිට රෑ පුංචි බඩයකෙක්ුක් හැදිල තිබ්බ එවනට දැන් ආචිේ බඩය කෙක්ුම හොඳටම හොඳවෙලා තමයි තියන්න කියලා සිය මේ දෙන්නම හවස ටවුන් එකට එක් යනව කියලා කිව්ව නිසාම ඒක කියන්න බකාටයිලව හොයාග නවා නමුත් අයිල හැගිලයිඳල එක පාරම බෙකාගේ කකුලෙන් ඇඳලා බෙකා පොඩ්ඩක් බය කරලාදානවා යින්න ඒයාගම්ම පුචිකාල හැගිමුත්තන් සෙල්ලන් කර ැනක. ඉති නීට පස්සේ මේ දෙන්නත් මෙතන හැගිමුත්තන් සෙල්ලන් කරන්න පටන් ගන්නවා ඉස්සර වෙලාමටයිල මේත නැතුල්ට කිල්ල හැඟගෙනවා. පස්සෙ ෙකා ටයිලව හොයාගෙන ඒකඇතුළට යනවා. මේවිදිට මේ දෙන්නම හැඟගි ත්තන් කරරිදදි මේයාලගේ ආච්චි මේ දෙදන්නවත් හිතුවයි නැතිවිදිට කෝඩත් කඩාගෙන මේ දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඒකට බෙකාසා ටයිලන්න හොඳටම බයිවා. ඊට පස මේ හිටපුතැින් එලිය ඇවිල් බමට වැටි ඉන්නවා. එතකොට ආචිත් මේ දෙන්නගේ පස්සෙම්ම එලියටඇවෙල්ල අමුතු විදියට හිනා වෙනවා. ඊට පස්සේ යටට උයන්නයන්න ඕන කියලා මෙතනින් පිට වෙලා යනවා. මේ දෙන්නට කිසිම දෙයක් එකපාරට හිතාගන්න බැරිවුණාට මේ අමුතු විදියට හිනාාවෙන ආච්චිත් මේ අය වීඩියෝ කරගන්නවා. ඊට පස්සේ බකාගේ සR. කවන්සිලින් කරන හොස්පිටල්ල එකේ කෙනෙක්වෙන සෑම් ආච්චිවයි සයවයි මීට වන්න එනවා. හගේ දස්සල තියන්න නියමත වෙලා තිබුණු කවන්සින් වැඩවලට මේ R. හොස්පිල් එකට ගිල්ලනෑ. එන්සා ඒ දෙන්න හොින් ඉන්නවද බලන්න තමයි සෑම් මේ වගේ ගෙදට ඇවිල්ල තියන්නේෙ නමුත් දැන් ගෙදරරිඉන්න බෙකාසා ටයිල දෙන්න විතරයි. මේ වෙලාේ බෙකා සෑම්ට කියෙනවා හොඳින් ඉන්නවා ඒ දෙන්න ටිකක් ඇවිදින්න ගයා කියලා. එනිසා සෑමදනින් පිට ලා යනවා. ඊට පස්සේ ටයිල වීඩියෝ කැමරවත් අරගෙන වීඩියෝ කන්න ගමන් එදාර සියගේපු මඩු ඇතුළ තියෙන්නේ මොනවද කියලා බලන්න යනවා. ටයිලේ මඩුව දිහාටයක්දදි ටයිල කිනවා සියපුංචි බෑගෙකුත් අරගෙන මඩුව ඇතුල්ට යනවා. එසා ටයිල හැංගිලාම සියයේ මඩුවෙන් එලියට යනකක් ඉන්නවා ඊට පසෙ සිය මේ මඩුවෙන් එලියටඇල් එතනින් ගියාට පස්සේ ටයිල හොරෙන්ම මේ මඩු ඇතුළට කියෙල්ලා බලනවා මේ මඩු ඇතුළෙ මොනවද යන්න කියලා. නමුත් එතන තියන්නේ ටයිලගේ සියය යෝස් කරපු ඩයිපර්ස් වගේ. එන්සා ඒව දැක්ක ගමම්ම අපපිරාවෙන් වගේම ගොඩක් අපහසුවෙන් ටයිල මේ ඩුවෙන් එලියට ඇල්ලා බිමට වැටනවා. මේ ටයිල මඩුවෙන් එලිය ඇවෙල්ලා බිට වැටන එක ටයිලක ආච්චිත් දකිනවා ඊට පසේ ආච්චි ටයිල කියනවා ටයිලග සීයට ඉබේම වගේ මල පහ වෙන ලෙඩක් තියෙනවා කියලා. සා සිය එකට ඩයිපර්ස් යස් කරලා ඒ මඩුව ඇතුළ ිහිල්ල කියයල පස්සෙ ඔක්ොම එකතු කරලා පුච්චලාදානව කියලා ආචි ටයිලට කියනවා ආච්චි සීය දෙන්න ගඩක් වයස නිසා තමයි මේ වගේ ේවල් වෙන්න කියලා ටයිල වගේම බකා මෙහි ජීවත්වෙන පුංචි කාලේ උපරිම සතුරෙන් ජීවත්වෙන්න කියලා ආච්චි කියවා. පස්සෙ බෙකාසාහ ටයිල දෙන්න සීඇක්ක ටවු් එකට යන්න යනවා මේ දේවලුත් දෙකා වීඩියෝ කන්න ගන් තයියන්නේ. ඉස්සර වෙලාම සිය මේ දෙන්නවල් ලොරේටෝ ඉගෙන ගත්තේ ඉස්කෝල පෙන්න්න එකකරගෙන යවා ත් එකපාරටම සිය පාර පාඩුව ගමන් කරපු මනුස්සෙට් පරි දෙෙනවා. එන්සා බෙකාසා ටයිල දෙන්න සියවත් එදනින් එක්කර ගෙන ආපහෝ ගෙදරෙනවා. එදා ඇත් සුපුරුදු විදිටම බෙකා උදේ දන් එයා විඩියෝකරපු දේවල් බලබලෙන්ඳලා එහෙම නිදාගන්නවා. මෙම නිදාගෙන ඉන්න බෙකාට එක පාරටම කෞරුහනි මොනවාරි හූරණවාවගේ සදධයක් ඇහහිලා හැරෙනවා. ටයිලටත් ඒ සත් දැහිලා එවලෙම හැරෙනවා. ටයිල ඊට පස්ස ෙකාට කියෙනවා දොරට එහ පත්තෙ කවුරුහරි ඉන්නවා වගේ කියලා. ගේම ටයිලට දෙන් ඕන වෙනවා කැමරාව න්කරගෙන වඩියකරන්න ගමන් ඒ දොරනග කවදින්න කියෙලා ගහිල්ල බලන්න. නමුත් බකානම්ඒට කැමති වෙන්නන්නේෑ ඒක එලට මොනහරි ප්‍රශ්නයක් වෙයි කියෙ හිතන බෙකානම් කියන්න දොරල්ලා බලන්නයන්න නැතුව දෙන්නම පාඩුවේ රෝමකට වෙලා නිදාගම කියලා. එඒවුනට ටයිල බෙකා කියන්නද යහන්න නෑ. කොහමරි මේ ොරඇල්ලා එහ පත්තින්නේ කවද කියල බලන්න බෙකාවත් අයිල කැමති කරව ගන්නවා. ඊට පස්සේ දෙන්නම ඒ වීඩියෝ කන්න ගමන් රූම්ම එකේ දොර හෙමිටල්ලා බලන්නවා. එතකට මෙතනඉන්න බකකා ආච්ි ච්චි නිුවතින්ම ඉස්රහ තියෙන රූම් එකේ දොරහරන මේ දෙන්න දකිවා. ඊට පස්ස හොඳටම බයිවෙලා ඉක්මටම රූම් එකට කියල්ලා දොරවා ගන්නවා. නිදධව සි්දේ ෙක් සියාව හයාගෙන නවා. එකොට බෙකාග සිය ගමනක්යන්න ලෑස්සි වෙන ගමන් තමයිඉන්නේ. එතකොට සිය බෙකාට කියනවා බකාගේ අච්චිට අමුතුවිදිිය ෙඩක් තියෙනවා කියලා. එන්සා අච්චි හැමදාම රෑට අමතුවිදියට හැසිරෙනවා කියලා බකාටයි ටයිලටයි රෑ නම අයිතින් පසේ රම් එකක නෙලියට නැව ඉන්න කියල තමයි සිය මේ වෙලාවිදි කියන්නේ. ඉන් මේ පොඩි ලමයි දෙන්නට ආචිටයි සියටයි මේ මොනවද වෙන්න ඇයි ඒල මේ වගේ හැසිරෙන්න්නේ කියෙලා හිතාගන්නවත් බෑ. එන්සා ටයිල්සාබ එකකා දෙන්න ඒයාගේ ආචිගේ අමුතු හැසිරීම් තියෙන අමුතු ලෙඩවල් ගැන කතා කරන්න පටන් ගන්නවා. එතක බෙකායි ෙඩේ ගැන ඉන්ටෙන්න්්ගෙන් සර්ෂ් කරල බල ඒගේ ලෙඩ වයිකයට හැදනක සාමාන්‍යය කියලා ටයිලටත් කියන. ඊට පස්සේ මේ දෙන්නම එක වෙලා ලොරේටට අපහෝ වීඩියෝකෝල් එකකුත්තරගෙන කතාකරඉන්න. කොට ටයිලයාගේ ආච්චිසියයි දෙන්නගේ මේ අමුතු හැසිරීම් ගැත් අම්මට කියනවා නමුත් ලොරේට ටයිලට කියනවා ඒ දෙන්න දැන් ගොඩක් වයිසනිසා ඒ අයිට මේ වගේඒ අමුතුලෙඩ හැදෙනවා කියලා. ඒවගේම ටයිලටයි බෙකාටයි ඒ ගෙදර තව ටිකදවසයි ඉන්න තියෙන්නේ ඒ ටික දවසත් මේ හිටියාවගේම ඉන්න කියලා ලොරට ටයිලට කියනවා. පස්සේ අපෝ බෙකා සාලට ඇදදි බෙකාගේ ආච්චි සිකරට් එකක් ිබින්න්න එක බෙකා දකිනවා දැන් ෙකා මේ ආච්චිගේ හැසිරීම් වලට ටික් විතර බාවෙලා තමයිඉන්නේ. ඒත් වෙන කරන්නයක් නැතිනිසාම බකා නෝමල්ල එක ආච්චිට. ඒතා කල්ලා ආචිත්තෙක කිචන්න එකට යනවා. ආච්චිින් බෙකාහනවා එඇත් එෙක්ක ඉන්ටව එකක් කරන්න අච්චිට එන්න පුළුවන්ද කියලා. එත් ආචේ බෙකාපුදේට උත්තරයක් දෙන්න නැතුව ගිහිල්ලා උොඳනාස් කරන්න පටන් ගන්න. ආච්චි බෙකාටත්තේ උඳු පිරිසදු කරන්න උදව වෙන්න එන්න කියලා කියනවා. එන්සා බෙකා බයින්ගේම ගිහිල්ලා ඒ උු ආච්චිට පිරිසදු කරලා දෙවා ඒ වැඩේ ඉවරුණාට පස්ෙ ෙකායි එක්ක ඉන්ටේක කරන්න ආච්චි කැති වෙනවා. ඊට පස්සේ බෙකයාගේ කැමරාහෙම රෙඩිකරගෙන ආච්චිත්තකමේ ඉන්ටවයක කරන්න පටන් ගන්න. ස්තර වෙලා බෙකා ආච්චිගෙන් ආච්චිගේ විස්තර ගැන අනවා. පස්සේ එකකා අච්චිගෙන් හනවා බෙකාගේ අම්ම මේ ගෙදරින්ගේ මොනවගේ හේතුවකටද කියලා. ඒකැ ෙකා කොච්චර අම්මගෙන්න්නහුවත් අම්මඒගැන කිසිම දෙයක් මේ අයට කිය නැහ. කොහමරි මේ ප්‍රශ්නය හපු ගමන් හොඳට හිටපු ආච්චිගේ හැසිරීම එක පාරටම වෙනස් වෙලා අමුතු විදියට හැසිරෙන්න්න පටන් ගන්නවා. එතින්ම මේ ඉන්ට එකත් නතර වවා ඉතින් රෑට ඇත්තර මේ ගෙදර මොනවාද වෙන්න කියලා බලන්න දැනගන්න නොන්නසාම යිල රහස් කැමරාවක් සාලි සෙට් කරන්න බලන්නවා එතකො මේක බෙකා දකිනවා. ෙකා ටයිල කරන්න යන මේ වැඩේ හොඳ වැඩක් නෙවෙයි කියලා ඒ කැමරාව මෙතනින් අයින් කල්ලා දානවා. වෙනදවගේ ඒදාරාත්‍රයේදත් බෙකාටයි ටයිලටයි දෙන්නටම මේ රූමගෙන් නෙලියේ අමුතුවිදියටට සබ්දහෙන්න පටන් ගන්නවා. එන්සාඒ මොනවාද කියල බලන්න ටයිල රූම් එකේ දොරන්න. එතකොට බෙකායාගේ කැමරාවන් මේදේවල් වීඩියෝ කරන්නත් පටන් ගන්නවා. මේ වෙලා විදි මේදෙන්න්න ආච්චි පිස්වුවෙන් වගේ එහටම මේ දුවනවා මේ දෙන්න දකිනවා. එහම දුවදුව හිටපු ආචි එක් පරත්ටම බඩාගෙන මේ දෙන්න රූම් එක පැත්තරේෙනවා දක් ගමන් හොඳටම බයිවෙන ටයිල්, රූම් එක දොර ඉක්නටම හලදානවා. අනිදදවස්සේ ෙකාසා ටයිල දෙන්න යාල ආචි සය එක්ක එලියේ ඇවිදින්න යනවා ආචි සය ඉස්සරහහින් ඇදදි මේදන්න පිපස්සෙන් හෙමට යන. මේ වියට යන ආච්චි මතින ලික්ලඟ එක පාර්ටම නතර වෙලා එල් ලිඳදිහා ගොඩක් බයින් වගේ බලාගෙනඉන්නවා. එතකොට සී ආචියයෝ බලෙන්ම වගේ මෙතනින් එක්කරගෙන යනවා මේදේවල් බෙකාසා ටයිල්ල දකිනවා ඉතින් ටයිල හිතේ තියන කුතුහලේ මේන්සාත් තව ිකක් වැඩුවවා මෙයාල සියලා ගෙදරට ආපු දවසෙම සියල්ල මේ දෙන්නට බේස්මන්ටකඩත් යන්න එපා කියලා කිවවා. එනිසා එක මනොහරි දෙයක් ඇති කියලා හිතන ටයිල බෙකාට කියෙනවා අපිබේස්මටකරත් ගිල්ලා බලමු කියලා. නමුත් බෙකානම් මේකට කැමති වෙන්න නෑ. ඊට පසෙ ස්ටේසි කියල කෙල්ලෙක් ආච්චිවයි සියයවයි බලන්න කේක්කකුත් අරගෙනෙනවා. මේ ස්ටේසි ගඩක් අසනී පෙන් ඉදදි ආCA තමයි මෙයාට ගඩක් උදව් කරලා තියන්නේ ඒකට උදව කරන බලාපොරොත්වයන් තමයි ස්ටේසි මේ වගේ කක්ෙක්කුත් අරගෙනවිල්ල ඉන්න නමුත් ස්ටේසි එනකොඩත් කලින්වගේම බකාගේ ආචියි ගෙදරනෑ එන්සා එකකා ස්ේසිගේ ීඩිය එක්කුත් අගෙන තමයි එතනින් යවන්නේ පස්ස බෙකා වීඩෝ එකක් කරරිදදි බෙකාට හෙනවා එයා ආච්චි අමතු විදිට හයිියෙන් හිනාාව වෙනවක්ගේ සදධයක්. ඉතින් ෙකා නම් හිතන්න ආච්චිට කියන මොනහරි බලාගෙන මේ වගේ ගොඩක් හයිියෙන් හිනාාවෙනවා කියලා එසා বেකා එහෙම අච්ිව හොයාෙන යනවා. තර මාච්චිේවෙලාය පුටුවක්ෙන්දගෙන බිත්ති්‍යදියා බලාගෙන තමයි හිනා වෙවි ඉන්න එකට ඒකදකලා හොතම් බය වෙන එකකකා අච්චි ඟට කියෙල්ලා අච්චිෙන් හනවා ච්චි හොඳදඉන්න කියලා. එතකට බෙකාදිහා බලාග දලලා ආච්චි කියෙනවා එයාලඟ අඳුරු සිත විලිතියෙනවා කියලා. ඊට පස්ස එක පාටම අච්චි කරෙතිබුණු ෙදිකඇල්ලරගෙන ඒ මූනයෝතාගෙන හස්ම රකරගන්න පටන් ගන්නවා. එතකට බෙකා ගොඩක් මහන්සිවෙලා ආච්ි ආපහොටිකක් රිලක්ස් කරනවා ඊට පස්ස බෙකා ගොයිපොට යනවා බකාගේ සීයාව හයාගෙන එතුකට දුරින් ඇදීමම ෙකා දකිනවා සියත්තුවක්වේ බටේ කටයතුල්ට දාගෙනඉන්නවා ඒත් බකාව දැක්ක ගමන් ටිකක් කලබල වෙනසීය ඒතුවක්කෝ පිහදාන ගමන් කියනවා එය තුවක්කෝ ටිකක් පිරිසිදු කරනවා කියලා. නමුත් බෙකා කලබල වෙන්න නැව ආච්චිටික් යල්ලෙඩ වෙලා කියලා සීඇයට කිය මෙැනින් පිට වෙලායනවා. දැන් ටයිලට විතරක් නෙවේ බෙකාටත් ඕන වෙනවා රෑට මේ ගෙදර වෙන්නෙ මොනවද කියලා දැනගන්න. එන්සා බෙකා ටයිලටත් මේක කියන. ඊට පස මේ දෙන්නම එකතු වෙලා සලෙ සීකට් කැමරක් ෆික්ස් කරනවා එදා රෑවුණම අච්චි හැඳදාම්න්ගේම ගෙදර හැමතරම පිස්වුවෙන් වගේ ඇවිදින්න පටන් ගන්නවා. ඒත් එක්කම ආචිේ දෙන්න ෆික්ස් කරපු කැමරාවත් දකිනවා. ඊට පස්සේ කැමරාව අතට ගන්න ආච්චි කිචර එකට ගෙල්ලා පිහයගොත් අතට ගන්නවා. එතැින් පස්සේ ආච්චි හෙම යන්නන්නේ ෙකාසා ටයිලඉන්න රූම් එක ළඟට. අච්චි මේ දෙන්න එන්න රූම එකේ දොර බලෙන්මරන්න රයි කරනවා. එවනට මේ දෙන්න තොතටම බයවලයින්න නිසාම කෞරුත්ම ොරරින්න නැහ. පස චිැනින් පිටලා යනවා. අනිදවස උදේම බෙකා ටයිල දෙන්න ඒ කැමරාවරගෙන බලනවා ආච්චිරෑ් පිස්වයෙන්ගේ හැසරුණ විදදිිය කොහොමද කියලා. ඒක දැක්කම් බෙකා කියනවා අද දවල්වෙදදි අම්මා පහව ෙදරෙන්න්න සාම අම්මට කෝල් කල්ලා හැම දෙයක්ම කියලා මේයට ගන්න ගෙන අද රෑවෙනකොටම මෙතනින් පිටවෙලා යම කියරා. ඒවිදිීට අම්ම ගෙන් ගන්නකං ආච්චි ගෙනව සියගෙනවු ටික් ඇත්තලඉන්න තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ. හොමරි ස්ටේසි කියන කාන්තාව ආපහොයවිල්ල, බෙකාගේ ආචි සයයික්ක ේන්තින් වගේ කතා කරනක බෙකා රූමකින්දන් බලාගෙනඉන්නවා. එත් එක්කම සීය කතා කල්ල ස්ටේසිව තනින් එක්කරගෙන යනවා. පස්සෙ නැවතවතක් බකකා ආචිත එක් ඉටවිවෙක් කරනවා. කොහොමුණත් බෙකා ඕනෙවෙන්නෙ ංචි කාලදි අම් ආචිලයික්ක තරහවෙලා ෙදරින් එඩියට ගියපකට ආචිය දෙන්න සමාව දුන්නද කියලා දැනගන්න. ගෙන්ම ඉටව් එක වෙලාේ ආච්චි කියනවා එයා ලොරේටෝ කරපුයේ වැඩේට සමාව දුන්න කියලා. පස්සෙ බෙකාසා ටයිල දෙන්න එලියට ලා සෙල්ලම් කරකරරිදදි ආච්චි සය දෙන්න ගමනක්්‍යනෝ මේ දෙන්න දකිනවා. ට පස මේදන්න ඉක්නට ගදරට කියල්ලා ලොරේටෝට කොල් එකක් ගන්නවා මේ දෙන්න අම්මට කියනවා දැම්ම මේ දෙන්නව එක්කරග යන්න එන්න කියලා ලොරේටෝට එකාරටම මොනවත් හිතා ගන්න බෑ එතකොටාපහෝ එක කියනවා ආචයයි දෙන්නම ගොඩක් අමුතු විදියට දැන් හැසිරෙන්න්නේ එන්සයිඒ දෙන්නට තවත්හෙ ජීවත් වෙන්න බෑ කියලා ලොේට ආනවා දන්න ආචචසියයි කොහ දින්න කියලා ඊට පස්සේ රූම්ිකේ ජනල්ලනට ලප්ටොප්ේ රගෙන කියල්ලා පහලින්න්න ආචිසයවයි අම්මට ටයිල පෙන්න්නනවා ඒ දෙන්න දැක්ක ගමන් අම්ම ගොඩක්ම ශොක්කයෙනවා ඊට පස්සේ මේදන්නට කියලා එයින්න බෙකාගේ ඇත්ත මාආචි සයි නෙවෙයි කියලා. එහනම් ඇත්තටම මෙන්න ආචි සීය කවුද. එතකොට කෝමේ දෙන්නග ඇත්තම ආ සයි. ට පස ඩියෝොල්ලක ඉන්න ගම අනාගෙනම ලොරේටෝ පොලිසියටට කෝල්ලක් ගන්න. නමුත් මේ අයින්නක කනෙට කරගන්න ලොරේට හැකියාවක් ලැබන්න නෑහ. එන්සාල් ලරේට ක්මනි ලමංව ගන්න එතට එන්නම් කියලා ඒ වෙනකම් පුළුවන් ලඟ ගෙදර කටර ගහිල්ලා ආරක්ෂතව ඉන්න ලන්න කියලා බෙකකාටයි ටයිලටයි කියලා කෝල්ලක කට කල්ල දානවා. මේ කෝල්ලෙක කත්ව නොත්ත එක්කම සියමේ රූමකටවිල්ලා මේදෙන්න්නට කියනවා පරෑට ඔක්කොම එකතුවෙ කියලා ගේම්ම එකක් පලේ කරම කියලා. හමත් අම්ම කිව තරම් ලේසයෙන් මේදින්නට මේගෙරින් එලියට පැනගන්න මාරයි. පස්සෙ ිකා ආච්චිට කිචන්න එක වැඩලට ටික් උදවරනවා. මෙහමඉන්න මම් බෙකා ටයිලගින් හනවා අපි දෙන්න එලියට හිල්ල හස්වෙලාබේ ගෙදර කොහමද තියන්න කියලා විඩෝ කරමුද කියලා. එතකටමගේ ආච්චි පහෝ බෙකාට කියනවා උදුන ටිකක් පිරිසදු කරන්න ආච්චිට උදව කරන්න කියලා. එන්සා බෙකා කලින් වගේ මුදු නැතුවට බයිම්මයනවා. එඒනට ඇතුලඉන්න බෙකාවත් එලිය බලාගෙනහිටපු ටයිලවත් නොහිතපුයිදියට ආච්චි එක පාරට මේ උදන එලියෙන් ලොක් කලලාදානවා. ඒ එක දක් ගමන් ටයිලනම් හොඳතම බයනවා. ඒවුනාට ආච්චි ආහ උදුනෙේ පියන ඇරලා දානවා. ඒකෙන් බෙකා එලියටේ එනවා. එතකොටම සියගේම් එකකට ඕන කරන්න බඩුටිකත්තරගෙනැවිල්ල මේදන්නට කතා කරනවා. පස්ස ෙකාක් සීියාව සාලටයවලා තයිලවත් අරගෙන ඒ ගෙදරිංහලියට යන්න පුළුවන්ද කියලා උත්සාගල්ල බලනවා. එතකට තමයි බෙකාදකින්නේ මේ ආච්චිසියේ එක වෙලා ස්ටේසිව ගාතනය කරල්ලා ගහ කල්ලලා තියෙනවා කියලා. ඒත් එක්කම සිය මේදන්න ැනටවෙල්ලා දොරත් හලදාලා මේදන්නනව සෙල්ලම් කරන්න එක්කරගෙනයනවා. ස්ටේ ඉස්සරවෙලාේ එදදි ආච්චි සය ෙදර හිටයනෑ. එන්සා ස්ටේසිය අපහු වෙනකොට මේ ඉන්න ආච්චිවයි සියවයි දකිනවා ඇත්තර මේ ස්ටේසිේ ගෙදෙට එන්නේ බෙකාගේ ඇත්ත මාචිටයි සීයටටයි ස්තුූති කරලයන්න. එවුණට මෙතන ඒ වගේ වෙන දෙන්නෙක්කින්නවා දැක්කම ස්ටේසි මේ දෙන්නට හොඳතම බනිනවා. එන්සා තමයි මේ දෙන්න එක වෙලා ස්ටේසියෝ මරලා එල්ලලා දාන්නේ. කොහොමරිගේ පලේකරකරින් අත්‍රවාරේ බෙකායාගේ කැමරාව බැට්‍රිය බැහල කියලා ඒ චාචකරගෙනෙන්න්නම් කියෙලා එතනින් ැගිටලා යන බෙකා විදියට බොරුවක් කියලයන්නේ මේ ගෙතර තියෙන බේස්මන්ට්කට. මොකද සමහරයට මේ ආච්චි සය එකතු වෙලා බකාගේ ඇත්ම ආච්චියි සියයවයි දෙන්නව බේස්මන්ටගේඋනත් හංගලා තියන්න ඉඩතියෙනවා කියලා බෙකා හිතනවා මෙහමිදදි ගේම් එක ප්ලේකරකරහිටපු ආච්චි හැසරීම අපහෝ එක පාරනම් වෙනස්න්න පටන් ගන්නවා. එංසා ආච්චිවයාගේ රූම් එකට ගිහිල්ලදාලා එන්නන් කියලා ටයිලටත් කියලා සී යනවා ආචිවත් එක්කරගෙන රූම් එකට යන්න. මේ තවාර ෙකා බේස්මන්ට කකට කියල්ල බේස්මන්ටකටික චෙක් කල්ලා බලනවා. එතකොට එතන තියෙන බොක්ස එක බෙකාගේ ඇත්තම අච්ිගේ සීයගේ ෆොටෝ වගයක් එක්ක ඒ දෙන්න වැඩකරපු හොස්පිල්ලක ු ෆෝර්මකුත් තියනවා. එත් එක්කම ලේතවරු මටියකුත්තින බකා දකිනවා.ඉතින් මේ ොක්සගේ තිය බඩු එහටම හට කරලා බලද්දි බකාදකිනවා එයාලගේ ඇත්තම ආච්චගේ සියගේ ඩ්බොඩි එකක් තියන්නන්නේ මේ බොක්ෂ ගැතුලමයි කියලා. එතකටම මෙතන්ටන මේකෙදරන්න සීජ බකාවා අල්ලගන්න පන්නගෙනේ නවා. ඉතින් මේ සියගේ නම තමයි මචේ. ඒගේ ආචිගෙනන මයි කලාරා මේ දෙන්නමෙන්ටල් හොස්පිටල් එකක්කින් පැනලාපු දෙන්නේ. ඒවගේම මේ දෙන්නට ට්‍රීටමන් කරපු දෙන්න තමයි බකාගේ ඇත්තම ආච්චි සයයි කිය කියන්නේ. කොහොමරි ඇත්ත ආච්චි සයයි යලාෝ බලන්න ලොරේටෝගේ ළමයි වන බෙකාසා ටයිල එනවලා කිව්වට පස්ස තමයි මිචල් මේ දෙන්නව මරල්ලා හංගලාති කියලා කලාරෙක්ක බොරුවට ආච්චි සයාවගේ රඟ පාලතියන්නේ මිචල් ෙකකා කොහමරි අල්ලගෙන බේස්මටකින් උඩටැදගෙනවිල්ලා පිස්ස වැඩිවෙලායින්න කලාරඉන්න රූම්මකට හිදාලා ටයිලව හොගෙන යනවා. ති පස්ු ඩවෙලාලල්න්න ලාර බ එකකාට ටිකටක වාදන්න පටන් ගන්නවා මිචල් එයා යෝස්කරපු ඩයපයක ගලවලාරගෙන හිල්ලා ඔොඳටම බයවලඉන්න ටයිල්ල මූන ගනවා. මචල් ටයිලට කියෙනවා ිචල් මුලයින්දලම ටයිල්ල ොඩක්ක මැත්තෙන් තමයි හිටිය කිය. න් කාලා වදනයක ඉවසගන්න බැරිනිසාම බෙකා මේේත්‍රවාරය රෝම්මගේ තිබුණු කන්නාඩියක් කඩලා ඒ ීදුරු කැල්ලක් කරගෙන ඒකෙන් නැනලා කලාරාව කහමරි මල්ල දාන. ඊට පස්ේ ෙකාමරේ දොර කඩාගෙන එලිය ඇෙල්ලා මචෙල්ගේ ඇඟටත් පනවා. එත් මචල් ෙකාව තල්ු කල්ල දාන. ඊට පස යිල මචල්ගේ ඇගට පැනල හමරි මිචල්ල ිට දාලා ්‍රජ්ජක දොර හලා මචල් මැනකක්ම මිල්ට ගනවා. ඊට පස්සේ ෙකා ටයිලවත් ඇදගෙන අමාරුවෙන් ෙරින් එලියට නවා. මේත්‍රවවාය ොරට පොලසි තක්කරගෙන නවා. ට අම්මලට යන ෙකාසා ටයිල දෙන්න අම්මව බදාගෙන හොඳට ම අනලා අම්මත් එක්ක මෙතනින් පිට ලායනවා. ඔන්න ඔයිවිදට තමයි දස් පහලවරද්ධදි නිකුත් වනු ද විසිට් කියෙන මූවේක අවසාන වෙන්නේ. මේ ෆිල්ම් එකට MDB දර්ශකේ හයදශම තුනක විතර රට්ක කම්බ ලා තියනවා ඉතින් මේ ිල්ම එක බලපු කට්ටන්න න ඔගේය අදහස අනිපාරීම පහලින් කමෙන්ට් එකක්දාගෙනයන්න අමතක කරන්නපා. අපි මේකගේ තවත් අලත් මලුත් ම විවිවකින් හම්මන බලාපරොත්වය අද සමුවරගෙන යනවා. ඔබ සේලමදිනට සුබදවසා.